අනුරාධපුරයේ නිජ බිම වූ දුරදක්නා නුවණින් ජීවිතයේ කුඩ නැංගෝ රටක් වටින ඔබ අනාගත පරපුර වෙනුවෙන් ආයෝජනය කරන මසුරං වචන ගුණයි අනුරාධපුරයේ ඔබයි මේ කියන්නේ යන්නේ රුපියල් 31ක වැටුපකින් සහසක් පැතුම් දල්වාගත් ප්‍රේමණීය මිනිසෙකුගේ කතාවක් රුපියල් 31ේ දෛනික වැටුපක් ලබා ව්‍යාපාර 15ක හිමිකරුවෙක් වූ අනුරාධපුරයේ සිටුවරයෙකු වූ සරත් සමූහ ව්‍යාපාරයේ අධිපති සරත් කුමාර මුණසිංහ මහත්මයා මෙවර අනුරාධපුරයේ උබයි වැඩසටහනේදී අනුරාධපුරයේ දිනු ශ්‍රමාභිමානී ශ්‍රමානුරාගී මිනිසුන්ගේ කතාව අනුරාධපුරයේ උබයි ඍණ මාංශගතෙන් හිතන අය කොහොමත් ඍණ පැත්තනම තමයි යන්නේ ලැබෙන හොඳ සහ නරක සියලු දේ අපි ආශිර්වාදයක් කරගන්න අපි දැනගන්න ඕන. මට මේකට හොඳ මට ගැළපෙන හොඳ සේවක මණ්ඩලයක් හම්බෙලා තියෙනවා. මම කරන හැමදේම තමන් කැමති විදිහට කරන්න, සුබවාදී විදිහට කරන්න. හැම වෙලාවෙම දෙමාපියෝගේ අදහස තියෙන්නේ තමන්ගේ පුතා වෛද්‍යවරයෙක්, ඉංජිනේරු මහත්තෙක් වගේ කරන අදහස නැති තියෙන්නේ. ඔව්. මගේ මුදල් ඇමතිවරයා අපේ තාත්තා කියලා. මොකද තාත්තා මේක අපේ තාත්තා තමයි මට මුලින් ඉඳලම මේ අදහස මගේ ඔළුවට දීලා තියෙන වචන වලින් කියලා නැහැ. මට කන්සර්ට් එකකට මල් වගේයක් ඕන වෙලා මල් ටිකක් තමයි ඉස්සෙල්ලම ගෙනත් දුන්නේ. ඉතින් ජීවිතේ දැන් මලක් වෙලා තියෙනවා. හිතතුනි මෙහෙම අහන්නම්. ඔබ කැමතිද ලක්ෂපතියෙක් වෙන්න? ඒක ටිකක් මදි වගේ එහෙම කිව්වහම. නෑ. ඔබ කැමතිද කෝටිපතියෙක් වෙන්න? මං කල්පනා කරා එක ඔබ තමුන්නාන්සේලා එක බෙදා ගන්න. ඔබ තමුන්නාන්සේලාටත් කෝටිපතියෙක් විය හැකියි. හොඳයි. අපි වැඩසටහන පටන් ගන්නවා. මේක අලුත් වැඩසටහනක්. විශේෂයෙන්ම අනුරාධපුරයේ සුසංවර්ධනයට දායක වූ සුවිශේෂී උද්‍යෝග සම්පන්න චරිත ඔබට හඳුන්වා දෙන වැඩසටහනක්. මේ සමාරම්භක පියවරට අපි අද ආරාධනය කළේ අනුරාධපුරයේ සිටින සුවිශේෂී චරිතයකට. ඔහුගේ ජීවිතයේ වාසනාව උද්‍යෝගයේ පිළිබඳව ඔහුටත් කේන්ද්‍රීය සටහනක් තිබුණා. ඒ අර අපි පාවිච්චි කරන කේන්දරය නෙවෙයි. ඔහුට ඔහුගේ බාලවයේදී හඳුනා ගන්නට ලැබෙනවා තමන් ළඟ ඇති විභවතාව සහ ශක්‍යතාව. ඔහුට සිහිනයක් තිබුණා. ඒ සිහිනය අර අපි නිද්‍රාවේදී දකින සිහිනයක් නෙවෙයි. ඒ සිහිනය ඔහු පස්සේ කාලෙක වැඩ කිරීමේ සංවර්ධනාත්මක ජීවිතයේ විභවතාව බවට ශක්‍යතාව බවට පෙරලා ගන්නවා. ඔහු මෙහෙම කිව්වොත් මං හිතන්නේ අතිශයෝක්තියක් නෙවෙයි. අනුරපුරයේ සිටින සිටුවරයෙක්. ඒ තමයි සරත් සමූහ ව්‍යාපාරයේ සභාපති, වෙළඳ සංගමයේ උතුරුමැද පළාතේ වෙළඳ සංගමයේ සභාපති, විශේෂයෙන්ම අනුරාධපුර වෙළඳ සංගමයේ සභාපති, උතුරුමැද පළාතේ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති, වත්මනෙහි උපදේශක සරත් කුමාර මුණසිංහ මහතානන්. සරත් කුමාර මුණසිංහ මහතානනි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය වෙනුවෙන් ඔබතුමන් නිමහත් ආදරින් අපි අපේ වැඩසටහන පිළිගන්නවා. අයිබෝන් කියා. අයිබෝන්. කොහොමද මේ දවස්වල තොරතුරු? ඇත්තසෙම ඊට පෙර මම කැමති මට මේ සඳහා ආරාධනා කර ආයතනයේ ප්‍රධානී ඔබතුමන් ආනන්ද ලාලානන්ද අබේදින මැතිතුන් ප්‍රමුඛ සිනම කාර්ය මණ්ඩලයට මෙම මංගල වැඩසටහනට මාව පළමුවෙන් තෝරාගෙන මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඒ ඔබතුමන්ලා මට කරපු ගෞරවයක් විදිහට මම සලකනවා. ඒ වගේම අපේ වැඩසටහනේ ඉන්නවා අපේ සහකාර අධ්‍යක්ෂ සුනිල් බණ්ඩාරනායක මහතාත්, එතුමාත් ආදරින් පිළිගන්නවා. විශේෂයෙන්ම අපි සරත් මහතාණෙනි ඔබතුමාව මේ වැඩසටහනට කැඳවන්නට විශේෂයෙන්ම තීරණය කළ කාරණා ගණනාවක් තියෙනවා. දැන් අපි කිසියම් රෝදුක් පීඩා තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. එතකොට දැන් අපිට සමාජයේ සමහර තැනක බැලුවහම දැනෙන, ඇහෙන, පෙනෙන, හැඟෙන දේවල් තමයි මේ දැන් ඔක්කොම ඕෆ් වෙලා වගේ තමයි සමහර වෙලාවට කෙනෙක් කියන්නේ. දැන්සල කොහොමද ඔබතුමන්ගේ ව්‍යාපාර කටයුතු? අබේදින මහත්මයා බොහොම ස්තුතියි ප්‍රශ්න ඇහුවට. මම ඉතාම කාලෝචිතයි. මම හිතනවා හැම දෙයකම හොඳ පැත්තක් සහ නරක පැත්තක් තියෙනවා. ඉතින් අපි ඔබතුමා මම හිතන්නේ මේ කොරෝනා සම්බන්ධයෙන් තමයි මම විශේෂයෙන්ම ඇහුවේ. එතකොට මේක නරක පැත්ත ගැනම හිතලා ඒ සම්බන්ධයෙන් ගත කරන ඒ ඍණ මාංශගතෙන් හිතන අය කොහොමත් ඍණ පැත්තනම තමයි යන්නේ. නමුත් මේක හැම එකෙම හොඳ පැත්තකුත් තියෙනවා. මම ඒ පැත්ත පාවිච්චි කරලා හොඳ විදිහට වැඩක් කරගෙන යන අය මම හිතන අමාරුවට එන්නේ නැහැ. ඉතින් අපිට ලැබෙන හොඳ සහ නරක සියලු දේ අපි ආශිර්වාදයක් කරගන්න අපි දැනගන්න ඕන. මම කැමතියි දැන් මේ පිළිබඳවත් අපි ඉදිරියට කතා බහ කරමු. ජීවිතේ පටන් ගත්තේ කොහෙන්ද? හුඟ දෙනෙක් ආසයි එහෙම චරිත ගැන අහන්න. එතකොට එහෙම චරිත ගැන අහලා උද්‍යෝගයේ දල්වා ගන්න. ඔබතුමා ගම අනුරාධපුරේ නෙවෙයි. මගේ ගම මහනුවර කළුවාන කියන ගමේ මම පෙදලා තියෙනවා. බාලවියේ තොරතුරු ටිකක් කියන්න.
මම මූලික අධ්‍යාපනය ලැබුවා පූජාපිටියේ කනිෂ්ඨ පිරිමි විද්‍යාලයෙන්. ඊට පස්සේ පස්වෙනි ශිෂ්‍යත් විභාගයෙන් සමත් වෙලා මම මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට ඇතුළත් වෙනවා. එතනින් අපත සාමාන්‍ය පෙළ සමත් වෙනවා. උසස් පෙළ වාණිජ්‍ය අංශයෙන් යනවා. මම උසස් පෙළ විභාගය කරේ 1988 වසරේ. ඒක රටේ අන්තිම භයානකම කාලයක. ඉතින් උසස් පෙළ සාමාන්‍යද මම සමත් වෙනවා. ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ අපිට අධ්‍යාපන සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ඉතුරුලා තිබුණා. ඉතින් ඒ හින්දා යම් කිසි රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීමේ අරමුණෙන් මගේ ජීවිත ගමන වෙනස් වෙනවා. දැන් ඔබ මේ කොමර්ස් නේ කළේ, ඒ වාණිජ්‍ය විෂය ධාරාවනේ. එතකොට දැන් ඒ විෂයන් ඇතුලේ ඔබට අදහසක් ආවද ව්‍යාපාර ක්ෂේත්‍රයට එන්න? එහෙමද? නැහැ. එහෙමමත් නෙවෙයි. ඇත්තටම හැම වෙලාවෙම දෙමාපියෝගේ අදහස තියෙන්නේ තමන්ගේ පුතා වෛද්‍යවරේ ඉංජිනේරු මහත්තයෙක් වගේ කරන අදහසක් නැති තියෙන්නේ. ඔව්. නමුත් මම පොඩි කාලේ ඉඳලා මගේ ස්වාධීන ගමනක් ආවේ. ඒ අනුව දෙමාපිය විරුද්ධුනේ නැහැ වාණිජ්‍ය විෂයන් අධ්‍යාපනය ගන්නවට. හැබැයි මට දැන් තේරෙනවා මම ඒක කරපු එක හොඳයි කියලා. මොකද මගේ දැන් ව්‍යාපාර කටයුතු ඉතාම සමීපයි. මම ඉගෙන ගත්ත දේවල් මේ වෙලාවේ මට ඵල දරලා තියෙනවා. ඔබට කොහෙන්ද ඔය ස්වාධීන වෙන්න ඕනේ කියන සිහිනේ ලැබෙන්නේ? කාගෙන්ද? කොහෙන්ද? අත්‍තර මේක අපේ තාත්තා තමයි මට මුලින් ඉඳලම මේ අදහස මගේ ඔළුවට දීලා තියෙන වචන වලින් කියලා නැහැ. නමුත් ක්‍රියාවෙන් මට තාත්තා මුලින්ම දීලා තනියෙන් ගොඩනගෙන්න ඕනේ පිළිවෙල මොකක්ද කියන්නේ. මොකද ඔබේ තාත්තා ව්‍යාපාරිකෙක් නෙවෙයිනේ. තාත්තා රජයේ සේවකයෙක්. නමුත් අපේ කාලේ ගොඩක් වෙලාවට රජයේ සේවකයාගේ පුත්‍රයා ඒ දෙපාර්තමේන්තුව ඇතුළත් වෙන ක්‍රමවේදයක් තිබුණා. නමුත් අපේ තාත්තා ඒක කරේ නැහැ. තාත්තා කොහොමද මේ ඔබලාට කියලා දුන්න ඔය ජීවන පාඩම ඇතුළේ තාත්තගේ චරිතය කොයි වගේද? තාත්තා කොහොමද ජීවිතේ කල්පනාකරණය කරගත්තේ? මම හදවතේ තියානින්නේ මගේ මුදල් ලැබwidetilde අපේ තාත්තා කියලා. මොකද තාත්තගේ මුදල් කල්පනාකරණය තමයි මම කරේ. ඒක දිග කතාවක්. ඔව්. ඉතින් අපි ඒක කෙටියෙන් හරි මතක් කරමු. තාත්තා කොහොමද ඒක කරගත්තේ රජයේ සේවය කරලා? නෑ, අපේ තාත්තා රජයේ කියන්නේ සාමාන්‍ය මම හිතන ඒ කාලේ තාත්තා 53 රස්සාව පටන් ගන්න තියෙන්නේ. පෙන්ෂන් අරනකොට මම හිතන රුපියල් 1000ක් හම්බෙන්නේ නෑ. ඔව්. නමුත් අපේ තාත්තා හරි නිසි පරිදි මේක කළමනාකරණය කරා. අපේ ගෙදර අපිට ගෙවල් දොරල් හදලා අපිට දරුවෝ 4 දෙනෙකු කන්න බොන්න දීලා යම් කිසි ප්‍රමාණයක් ඉතිර කරගෙන ඒතර අපේ පවුලේ 4 දෙනාම ඒ කාලේ හැටියට නගරේ පාසල් වලට යවලා කිසි අඩුපාඩුවක් වෙන්නේ නැතුව උගන්නලා. විශේෂයෙන් මට කියන්න තියෙනවා දැන් අපේ තාත්තා පෙන්ෂන් ගියා 89 වසරේ. 89 වසරේ දැන් අපේ තාත්තා මම දන්නේ කවදාවත් අපේ තාත්තා ණයට කවුරුවත් රුපියලක්වත් ගන්නේ නැහැ. ණයට බය කෙනෙක්. තාත්තගෙන් කවුරු ණයට ගත්තොත් මිස තාත්තා කිසි කෙනෙක්ගෙන් අතමාරු කරගන්නේ එහෙම එකක් තාත්තගේ තිබුණේ නැහැ. ඉතින් පෙන්ෂන් ගිහිල්ලත් සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් යනකම් අර පෙන්ෂන් ගිහින එක රිකවර් හම්බෙන ගාන හම්බෙන්නේ නැහැනේ. පෙන්ෂන් එක හම්බෙන්නේ පරක් වෙලානේ. පරක් වෙලා. ඉතින් අපේ තාත්තා මරුවත ඉස්සර හැමදාම අර සාමාන්‍යයෙන් මාසෙ පඩි ගන්න දවසට බැංකුවට ගිහිල්ලා ඒ ප්‍රමාණය අරන් එනවා. අරන් ඇවිල්ලා මේ මාසෙ සාමාන්‍යද වෙනදා වගේ ගියා. මොකද අපේ තාත්තගේ පඩි ගන්න දවස සහ අනිත් දවස වෙනසක් නැහැ. එකම විදිහට තමයි ජීවිතේ ගලාගෙන ගියේ. ඉතින් හොඳ මුදල් කළමනාකරණයක් තිබුණා. ඇත්තට ඒක තමයි මගේ ඔළුවේ තැන්පත්තර තිබුණේ. තාමත් ඒක තමයි කරන්නේ. ඔබ කවර තරාතිරමක හිටියත් මම ඔබගේ පියතුමා ගැන මම මීට කලින් තොරතුරක් අහලා තිබුණා. ඔබතුමා ගැන තොරතුරු හොයාගෙන යනකොට මොකද කවර තරාතිරමක ඔබ ජීවත් වුණත් කළමනාකරණය කියන පාඩම ඒ තියෙන සාරාර්ථය මත පිහිටන්න ඔබේ තරාතිරම ඔබට වැදගත් වෙන්නේ. ඒ ඔබගේ පියාම ඒකට හොඳ නිදසුණක්. එතකොටුනි අද අනුරාධපුරයේ ඔබයි වරස්ථාන අනුරාධපුරයේ සිටින නව ව්‍යවසායකත්ව සංකල්ප සහිතව සෙනෙහබර උද්‍යෝගයෙන් ජීවිතයේ සුසංවර්ධනය කොටගෙන සමාජයේ අස්වද්දන ව්‍යාපාරික ක්ෂේත්‍රය අත් අනුනුවෙන් තමයි අපි මේ වරස්ථාන වෙන්කොට තිබෙන්නේ. මේ වරස්ථානට ඔබේ ආයතනයට ඔබට සහභාගී වන්නට හැකි ඔබ අපට ලියන්න ඔබ අපට කතා කරන්න රජරට සේවයට අනුරාධපුරයේ ඔබයි රජරට සේවය අනුරාධපුරයේ කියන ලිපිණයට ඔබ ලිපියක් එවුවත් අපිට ඒ අවස්ථාව ලබා දෙන්නට පිළියොන්කම තිබෙනවා. අපි ඉතාම ආදරයෙන් ඔබ පිළිගන්නවා. අපි අනුරාධපුරයේ ව්‍යාපාරික පරිෂදයේ සරත්මුණ සිංහ මැතිතුමා ඇතුළු මේ ව්‍යාපාරික පරිෂදයේ පිළිබඳව සලකන්නේ ඇත්තටම භෞතික දේපොළක් හැටියට නෙවෙයි අනුරාධපුරයේ සශ්‍රීක කරන්නා වූ සංස්කෘතික හා භාවීය දේපොළක් හැටියටයි අපි ඔබතුමන්ලාව සලකන්නේ. අනුරාධපුරයේ නිජ බිම වූ දුරදක්නා නුවණින් ජීවිතය ගොඩනැංගූ රටක් වටින ඔබ අනාගත පරපුර වෙනුවෙන් ආයෝජනය කරන මසුරං වචන ගුණයි අනුරාධපුරය ඔබයි. මේ කියන්නේ යන්නේ රුපියල් 31ක වැටුපකින් සහසක් පැතුම් දල්වාගත් ප්‍රේමණීය මිනිසෙකුගේ කතාවක්. රුපියල් 31ක දෛනික වැටුපක් ලබා ව්‍යාපාර 15ක හිමිකරුවෙක් වූ
අනුරාධපුරයේ සිටුවරයෙකු වූ සරත් සමූහ ව්‍යාපාරයේ අධිපති සරත් කුමාර මුණසිංහ මහත්මයා මෙවර අනුරාධපුරයේ උබයි වැඩසටහනේදී මරු කතරේ තනිවෙච්ච සාතුනායක කුලේ බෝධිසතාණෝ බෝසතාණෝ වතුර බොන්න තැනක් නැතුව අනිත් අය සුසුම් ලද්දී මරු කතරක දිවිච්ච ඊතන පඳුරක් දැකලා නොනිමෙන උද්‍යෝගෙන් දහිරෙන් එතන හාරලා මහා තල් කඳක් වන් නාඹ තල් කඳක් වන් ජල කඳක් මතුකොට ගත හැකි අප අසා තිබෙනවා. එවන් පුතුන් එවන් අභිමානවත් එවන් වීරයෙන් ධෛර්යයෙන් වැඩුණු පුතුන් ලංකාවේ සිටිනවා. එතකොට එහෙම ස්වාභිමානයෙන් ශ්‍රමාභිමානයෙන් ගොඩනැගුණ පුතෙක් වෙතොත් කාටද ඒ ආඩම්බරය පළමුුවෙන් අත්පත් කොට ගන්නට හැකිවන්නේ. ඒ ආඩම්බරය මුළු රටම අත්විඳිනකොට මුළු අනුරාධපුරයේම ඒ ආඩම්බරය ඒ සෙනෙහස සොම්නස ප්‍රීතිය අත්විඳිනකොට ඒ ප්‍රීතියේ මහා රසෝගය මහෝගේ නිර්මාතෘත්වයේ උල්පත වූ තැනක නැගෙන සුභාශිර්වාදය කෙබඳුද. අපි එවන් කෙනෙකුටයි මේ ආරාධනය කරන්නේ. ආයිබෝවන් ඔබතුමියට අපි මේ සම්බන්ධ කරගන්නේ ඒ සරත් මුණසිංහ මැතිතුමාව මේ තරම් දුරේ වූ සරත් මුණසිංහ මැතිතුමාගේ ආදරණීය මෑණියන් ප්‍රේමාවති විජේසිංහ මැතිණිය. ප්‍රේමාවති විජේසිංහ මැතිණියනි ආයිබෝවන්. ඔබතුමිය ඉතාම ආදරෙන් පිළිගන්නවා. අපිට හිතුණා මෙච්චර රටක් වටින පුතෙක් හදලා අපි මෙහෙම කතා බහ කරගෙන යද්දී ඉස්සර වෙලාම ඔබතුමියගේ සුභාශිර්වාදය සහ ඒ දුරාතීතයේ මතක සටහන් පිළිබඳව යමක් ඇහුවේ නැත්නම් වැඩසටහනට ලොකු අඩුපාඩුවක් කියලා අපිට හිතුණා. ඒකයි ඔබතුමියව සම්බන්ධ කරගත්තේ. කියන්න මේ ආදරණීය පුතු පිළිබඳව ඔබට ඉන්න එකම පුතා තොරතුරු ටිකක් ඔව් සරත් මහත්මයා අපට නිතරම කියනවා ඔබතුමිය ආදරෙන් රැක බලා ගන්න එක තමයි එතුමන්ලාගේ පරම අපේක්ෂාව කියා. කොහොමද පුංචි කාලේ පුංචි පුතා මොනවටද වැඩියෙන් ඇලුම් කළේ මොනවටද වැඩියෙන් ආස කළේ? රත් පුතා ඉන්න තැන ඔහු අද අනුරාධපුරයේ විතරක් නෙමෙයි රටට ජාතියට ඉමහත් වැදගත් කෙනෙක්. ඔබතුමියට මොකද හිතෙන්නේ ගැන? ඒක තමයි ඒ වචනේ ඇතුලේ සහසක් වචන තියෙනවා. මා අසා තිබෙනවා එක්තරා ගීතයක් දරුවෙක් තුලින් දිස්වන්නේ අම්මාය කියා. එතකොට සරත් මුණසිංහ කියන මහා මනුස්සයාගේ ඇතුලේ ඉන්නේ මේ දැවැන්තයාගේ ඇතුලේ ඉන්න පළවෙනි කෙනා තමයි අම්මේ ඔබ. ඉතින් ඔබතුමියට නිදුක් නිරෝගී සුව ලැබේවා. එහෙන් චිරාත් කාලයක් දිවි ගෙවන්නට වරම වාසනාව ලැබේවා කියා අපි රජරට සේවයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයේ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි අම්මේ. හොඳයි සරත් මහත්තයාණනි අපට හේතුන මේ කතාව කරගෙන යද්දී එතුමිය පිළිබඳව මතක් කරන්නට මේ ඕනේ කියා. ඉතින් ජීවිතේ කොහොමද ඔය අපිට කියන්න දැන් නුවර ඉඳලා අනුරාධපුරයට ආපු ගමන ගැන ටිකක්? අර මුලින්දලා මට තනියෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන අවශ්‍යතාවය තිබුණා. ඉතින් මගේ පළවෙනි රස්සාව මම අර ෆයිබර් ග්ලාස් කියන කර්මාන්තය තමයි ඉගෙන ගත්තේ පාසල් අධ්‍යයනය පස්සේ. ඒක ඇත්තටම අවුරුද්දයි කරේ. එතන ඒ තියෙන ඒක ඔබේ පළවෙනිම රස්සාව? පළවෙනි රස්සාව. ඉතින් ආණ්ඩුවේ රස්සාවකට එහෙම යන්න හේතුන් නැද්ද ඒ කාලේ? තාත්තට වගේ එහෙම අදහසක් මගේ තිබුණේ නැහැ. මට ඒ කියන්නේ රස්සාවක් කරන්න මේ රජයේද පුද්ගලිකංශද කියන අලතාරතාවයක් තිබුණේ නැහැ. මට මේ ලොකු මිනිහෙක් වෙන්න ඕන කියන එක තමයි හිතේ ගැබ්බෙලා තිබුණේ. ඉතින් ඒ පොඩි කර්මාන්තේ මම ඉගෙන ගත්තා. මම සාමාන්‍යයෙන් සමහර 100%ක් මම දැනගෙන හිටියා වෙන්නත් බෑ. නමුත් මට තනියෙන් ව්‍යාපාරයක් කිරීම අවශ්‍යතාවය මත මම 1990 අනුරාධපුරයට එනවා. 90 ජූලි 27 වෙනිදා තමයි මගේ ව්‍යාපාරය සරත් ෆයිබර් ග්ලාස් නමින් පටන් ගන්න.
ඉතින් ඊට පස්සේ ලොකු දිග කතාවක් තියෙනවා ඒ අතරතුරේම අපි කතා කරමු. එතකොට දැන් ඔබ මේ ව්‍යාපාරයේ මුලින්ම පටන් ගන්නකොට කවුද මොනවද ඔබට ලැබිච්ච අනුග්‍රහයන් කාගේද දැන් ඔබ මේක බොහොම සොළු විදිහට පටන් ගන්නවා? ඔව් ඇත්තටම මම කිව්වා නේ අපේ තාත්තා පෙන්ෂන් ගිහිල්ලා පොඩි ගාණක් හම්බුණා කියලා. ඉතින් මට මූලික ප්‍රාර්ථනා වශයෙන් රුපියල් 5000ක් හම්බුණා. ඔව්. ඒ මට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒවට ගාන්න. ඔව්. ඉතින් තව අනුරාධපුරේ අපේ මගේ ඥාති සහෝදරෙක් හිටියා. ඉතාම ගෞරවයෙන් මතක් කරන්න කිව්වා සනත් වීරසිංහ කියලා තමයි ජීවිතුන් අතර නෑ මේ වෙලාවේ. එතුමා තමයි මට එතුමාගේ අපේ සහයෝගය දුන්නේ. ඔව් මමගේ දන්නවත් ගන්න හැමදේම මට උදව් උපකාර කරේ. ඔව්. ඉතින් ඉතා සොළුවෙන් පටන් ගත්තා. එක ක්‍රමානුකූලව දියුණු තත්ත්වකටපත් වුණා. ඉතින් විශේෂයෙන් මම හිතනවා මගේ විතින්ගිට මගේ ක්‍රමවේද වෙනස් කරපු එක තුළ තමයි මගේ සාර්ථකත්වය ඇති වුණේ කියන එක. මම හිතන්නේ ඒ ව්‍යාපාරේ මම අවුරුදු දෙකකට තුනකට අඩිය කරේ නැහැ. ඒක ටට්ටක් ගාලා එක එක ව්‍යාපාරට මාරු කරා. ඉතින් ඒ ව්‍යාපාර සියලුම දේ අදට තියෙනවා. අන්න ඒක තමයි දැන් වටහා ගන්න බැරිම දේ. දැන් අද දවස වෙනකොට විශ්වවිද්‍යාලවල ව්‍යාපාර කළමනාකරණය, අලෙවි කළමනාකරණය ආදී විශාල විශේෂ ක්ෂේත්‍රයන් ගණනාවක් තියෙනවනේ. දැන් ඉතින් ඒකේ වෙන විෂයන් තියෙනවා, ඐඩෙන්ටිෆයිං ඔෆ් ෆයිනෑන්ෂියල් ෆීසිබිලිටි, ඉන්ස්ටිටියුෂනල් ෆීසිබිලිටි, මේ ශක්‍යතාවයන් හඳුනා ගැනීම. හැබැයි ඔබ එහෙම අධ්‍යාපනයකනුත් තොරව ඔබ අර කිව්වේ ව්‍යාපාර සැරින් සැරේ වෙනස් කරනවා. ඒ කොහොමද ඒ වැඩේ කරන්නේ? ඔව් අත්‍තරම මම මේකේ න්‍යාය ගැන මම දන්නේ නැහැ. අන්න ඒක තමයි. ඔව් මම අත්දැකීම තමයි මට අවස්ථානුකූලව මට හිතෙනවා ඒක මගේ ස්ථිර දැක්මක් තිබුණා. මම ආයතු තනකොතනද කියන එක මම මුලදම මේ සලසුම් කරලා තිබුණේ. ඔව්. ඉතින් ඒ මගේ ගමනාන්තය දක්වා යන මැද ගමනේදී යම් යම් වෙනස්කම් කරන්න ඕන වුණා. මගේ තනි තීරණය මත මගේ කැමැත්ත මත වෙනස් කරගත්තා. ඉතින් එහෙනම් මම ඇත්තරම මේ මට මතකයි බැංකුවට එහෙම ගියාම මේ මහත්තුරු මට හිනා වුණා. ඒ කියන්නේ මෙහා මේ নানা ප්‍රකාර වැඩ මේ එක එක ඒ කියන්නේ මෙයා මේ ෆයිබ්‍රාස් වැඩ කරනවා, ඊට පස්සේ ස්පියා පාර්සු කරනවා, ඊට පස්සේ වී කිරනවා ගිහිල්ලා. ඉතින් ඒ වගේ එකිනෙකට ගැළපෙන්නේ නැති ව්‍යාපාරවලට මම යොමු වෙන්නේ. ඉතින් නමුත් සමහර අය හිනා වුණේ කියන්නේ මට කොළොප්පමට නෙවෙයි, මට සමහර ආදරයට ඒගොල්ලෝ මට ඇත්තටම ඇලුම් කරා. ඔව් සමහර වෙලාවට හිතන්නේ මේ කරන්න බැරි වැඩ නෙමෙයි කරන්න හදන්නේ කියලා නේද? ඒ මගේ උත්සාහය ඒගොල්ලෝ වගේ කරා. මට බොහොම කලාතුරකින් එකක් දෙකක් වැරදිලා තියෙනවා. මොකද මම හිතනවා 95ක් 95ක්ම මට සාර්ථකත්වය තමයි ගෙනත් දීලා තියෙන්නේ. ඔබ එක එක පන්නේ ජාති දැන් වී කරනවා, ඔබ ෆයිබර් වැඩ කරනවා. මේ කැලිටික ඔබ කොහොමද තේරුම් ගත්තේ? ඒ කියන්නේ අනුරාධපුර සමාජයේ දිහා බලලද කොහොමද ඔබ ඒ අවස්ථාව තෝරගන්නේ? කොහොමද මේ මොහොත හඳුනාගන්නේ? කොහොමද මම අනුරාධපුරයට තමයි කැමති. ඒ කියන්නේ මම හිතනවා 75 අපේ පොඩි කාලේ ආවට පස්සේ මම මට මතකයි 80 ඉඳලා විතර මම හැම ඉස්කෝලේ නිවාඩුවකටම අනුරාධපුර එනවා. ඉතින් මම මේ අනුරාධපුරයේ මේ පෑවිලට ඇත්තටම මම කැමති, වියලි දේශුණ මම කැමති, මේ තනි තලවර මම කැමති, අපේ නුවර පැත්තේ වගේ හැම විතර වහිනවා කඳු පල්ලම් ඇත්තටම. ඉතින් මම මුලින්ම ඇලුම් කරන්න පටන් ගත්තා. ඉතින් මම හිතන ඒක තමයි මූලිකම බලපාන්න ගත්තේ. ඉතින් දැන් අද වෙනකොට මගේ හදවතේ මේ අනුරාධපුරය තමයි තියෙන්නේ. අර අත්තන ඔබතුමා අනුරාධපුරේ උබයි කියලා කියපේක මට ගැළපෙනවා හොඳටම. සාහිත්‍ය වශයෙන්. ඉතින් මම හැම වෙලාවෙම හිතනවා මේ අනුරාධපුරේ මිනිස්සු තමයි මට කණ්ඩ දෙන්න කියලා. මට කණ්ඩ දෙන්න, මගේ දරුවොන්ට කණ්ඩ දෙන්න, මගේ නෝනාට කණ්ඩ දෙන්න මේගොල්ලෝ කියලා. මොකද මම මේ අනුරාධපුරේ නමක් උපයන්නේ. ඉතින් මමත් කෙලෙහිගුණයක් විදිහට මම එළවලු මල්ලක් ගත්තොත්, හාල් ටිකක් ගත්තොත්, මගේ වාහන තෙල් ගැහුවොත් මම සීන මම අම්බගෙන සල්ලි මම වියදම් කරගෙන අනුරාධපුරේට. ඉතින් මේක මම හිතනවා මම මේ කෙලෙහිගුණේ සලකනවා කියලා. මම ඇත්තටම මේ සමාජ සේවා සත්කාර කටයුතු දෙන්නෙත් මගේ ඒකේ මගේ යුතුයකමක් විදිහට තමයි මම මේ ඒ දේවල් කරන්නේ. මොකද මම හිතනවා මේගොල්ලෝ මට සලකලා තියෙනවා, මාව ඇත්තන ඔබතුමාකව සිටුවරෙක් කරලා තියෙනවා. ඒකට මම කෙලෙහිගුණ සලකන්න ඕනේ කියන එක මගේ හදවතේ තියෙනවා. ඇත්තටම මේ පාඩම තමයි සරත් මහතානෙනි ඔබතුමාව විශේෂයෙන්ම මේ දෙවන්ත වැඩසටහන් යෝජනාවලිය ඇතුලේ ඉස්සර වෙලාම කවුද කැඳවන්නේ කියලා අපි සාකච්ඡා කළා. විශේෂයෙන් මේ වෙලාවේ අපි මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ශාස්ත්‍රඥ චන්ද්‍රපාල ලියනගේ සූරියනුත් එතුමා පහුගිය දවසක ඇවිල්ලා අපට මේ අදහස දුන්නා. මේ ඉන්න මේ දෙවන්ත ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තියෙන විභවතාවන් හඳුනලා ඒ පාඩම කියලා දෙන්න. ඒ පාඩම ඊගව පරම්පරාවට කියලා දෙන්න කියලා. ඒ අනුව තමයි අපේ බණ්ඩාරනායක මහත්මයාත් අපේ උපාලි දෙලකරත් මහත්මයාත් මට ඍජුවම කිව්වා අපි ඉස්සර වෙලා මේකට ආරාධනය කරන්න ඕන සරත් මුණසිංහ මහතාටයි කියලා. එතුමා තමයි මේ ඔබ කියනා වූ කරුණු කාරණා වල සියලු කාරණා මේ සමූහණය කරගන්න කෙනා, සමෝධානය කරගත්ත කෙනා කියලා. දැන් මෙහෙම ගලාගෙනනේ ජීවිතේ මම අර කිව්වේ සරත් මහත්තයා කියලා කියන්නේ සරත් මුණසිංහ මහත්මයා ව්‍යාපාරිකයෙක්. හැබැයි අපේ පැත්තෙන් ගත්තාම අපි මේ වැඩසටහනට ආවම අපි ගන්න ටිකක් ඕනෑම ව්‍යාපාරික ක්ෂේත්‍රයක කෙනෙක් වුණත් අපිට එයා సౌందర్యාත්මක භාවීය සහ සංස්කෘතික දේපළක් ඔබතුමා. දැන් එහෙම තැන්වල මිහිරි සුන්දර මතක සටහන් තියෙනවා.
එහෙම සොඳුරු මතක සටහනක් අපි දිගහරින්නට කැමති. මේ මතක සටහන දිගේ හරි ප්‍රේමණීය සංකේතයක් තියෙනවා. ඒක රෝසමලක කතන්දරය. අපි මේ මොහොතේ දුරකතනින් සම්බන්ධ කරගන්නවා. සරත් මහතානිනි බලන්න හඳුනනවද කියලා මේ තිරාණි දිසානායක කියලා මහත්මයා. ආයිබෝන් ඔබතුමියට. ආයිබෝන්. සරත් මහත්මයා දන්නේ නැහැ. ඔබතුමියට ආරාධනය කළා වගේ ඉතින් මේ දැන් ඉන්නව එතුමා අපේ මැදිරි ඔබ වැඩසටහන අහගෙන ඇති. තිරාණි මහත්මිය පිළිබඳව විශේෂයෙන් යමක් කියන්නට ඕනේ. එතුමිය ඉංග්‍රීසි ගුරුවරියක්. වසර 22ක් ගුරු සේවයෙන් ඉඳලා ඉතින් සරත් මහත්මයාගේ ගමනට උර දෙන්න ඕන හින්දා එතුමිය අද ඉන් නික්ම ගොහින් සරත් මහත්මයාගේ කටයුතු සහයමින් ඉන්නවා. ඒ සොඳුරු මතකයේ පිළිබඳ යමක් කියන්න කොහොමද ඔබට සරත් මහත්මිය මුණ ගැහින්නේ? ඇත්තටම මේ ඒක බොහොම ලස්සන කතාවක්. තමලක කතාව. ඇත්තනම රෝසමලක් ඕන වෙලා තමයි මේ අපිට කතා කරන්න හම්බ වුනේ. කියන්නකෝ අපිට. මට මල් වගේයක් ඕන වෙලා මල් ටිකක් තමයි ගෙනත් දුන්නේ. ඔබතුමිය කොහෙද වැඩ කළේ? මම අන්තිමට වැඩ කරේ නම් DSN නායක මොඩල් ප්‍රයිමරි ස්කූල් එකේ. අනුරාධපුරේ. අනුරාධපුරේ. ඔව්. එතකොට කොහොමද මේ මලේ ප්‍රවෘත්ති එන්නේ රෝසමල්ගේ ගේන කතාව කොහොමද එන්නේ? ඒක මම ඇත්තටම පාඨමාලාවක් හැදරුවා ඩෙලික් පාඨමාලාව හදාරනකොට මට කොන්සර්ට් එකකට මල් වගේයක් ඕන වෙලා මල් ටිකක් තමයි ඉස්සෙල්ලම ගෙනත් දුන්නේ. ඉතින් ජීවිතේ දැන් මලක් වෙලා තියෙනවා. ඒ මල් ගෙන දෙන්නේ එතකොට කොහෙද සරත් මහත්තයා හිටියේ වෙලාවේ? ඒ වෙලාවේ ඇත්තටම අපි මම නැවතුණා නිවසක ඇවිල්ලා නේවාසිකව. ඒ නිවසේ තමයි එතුමත් නැවතිලා හිටියේ. ඒ දිගු කතන්දරේ ඊට පස්සේ බොහොම සෙනෙහ කතන්දරයක් බවට ප්‍රේමාඛ්‍යානයක් බවට පත් වෙලා ඔබ අද සාර්ථක ගමනක් යමින් ඇවිල්ලා තියෙනවා. මේ හැරිලා බලාපු ජීවිතය ගැන, ඔබේ ආදරණීය ස්වාමියා ගැන, සමාජයෙන් ලැබෙන ආශිර්වාදය ගැන ඔබතුමියට මොකක්ද හිතෙන්නේ? ඔබතුමිය කොහොමද කල්පනා කරන්නේ? ඇත්තටම ආපහු හැරිලා බලද්දි ඉතාමත්ම සතුටුයි. වචන වලින් කියන්න බැරි තරම් සතුටක්, සාර්ථකත්වයක් දකිනවා මං ආපහු හැරිලා බලනකොට. අද දවස් වෙනකොට ඔබතුමියගේ කාර්යභාරය මොකක්ද? දැන් ඔබතුමිය ගුරුතුමියක් හැටියට ඉඳලා දරුවන්ට ශිල්ප ශාස්ත්‍රය දීලා වුන් හුඟක් ඈතට යවලා මහ දෙවන්ත චරිතත් ඔබතුමියගෙන් ඉගෙනගෙන බිහි වෙලා තියෙනවා කියලා මට අහන්නට ලැබුණා. දෙවන්ත තැන්වල ඉන්න. දැන් අද දවස් වෙනකොට ඔබතුමියගේ කාර්යභාරය මොකක්ද? එතුමා ඒ ගෘහ ජීවිතය සහ ආයතන. දැන් ඉතින් මම මගේ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු ගැන තමයි විශේෂයෙන් සොයා බලාගෙන එතුමාට කරදරයක් නොවන විදිහට වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔබ වගේ පතිනිවරුන් ඇත්තටම ලංකාවේ ඉන්නවා. ලංකාවේ බොහෝ කරුණු කාරණාවලට උර දෙන, දිරි දෙන කාන්තාවන් ඉන්නවා. දැන් ඔබතුමියට දුක හිතුන්නේ නැද්ද? දැන් සරත් මහත්තයා මුණ ගැහිලා ඊට පස්සේ ජීවිතේ පටන් අරගෙන ඔබතුමිය මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රාගුණ්‍ය ලබන්නේ වැරවැයමින් උත්සාහයෙන් ඔබතුමියගේ තියෙන දක්ෂතාවය හින්දා ගුරුකම හැරදා එනකොට දුක හිතුන්නේ නැද්ද? ඇත්තටම ඉතින් සේවයත් සෑහෙන දුරට මම කරා. සේවයෙන් තෘප්තිමත් භාවයේ ලබන්න තරමටම සේවයක් කරා. මට එතුමත් සෑහෙන තරම් උදව් කරා. මම සේවය කරන පාසලකට උදව් කරා. ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඉතින් අපේ දරුවන් ගැන හිතන්න ඕන නිසාත්, එතුමාට සහාය වෙන්න ඕන නිසාත් මම ඉතින් මේ තීරණය ගත්තා. හොඳයි. සාර්ථක ඕනෑම කෙනෙක්ගේ පිටුපසින් බිරිඳක් ඉන්නවයි කියලා කියනවනේ. මම ටිකක් ඒක වෙනස් කරලා අනිත් පැත්තට වං කියන්නේ. සාර්ථක වෙන ඕනෑම කෙනෙක් පිට කෙනෙක් ළඟ බිරිඳ ඉන්නේ පිටුපසින් නෙවෙයි, ඉස්සරහින් ඉන්නේ. එයා තමයි ඉදිරියෙන් ඉන්නේ. එයා ඉදිරියෙන් ගිහිල්ලා ඒ ආලෝකයේ දැල්ලුවේ නැත්නම් අපිට ඒ ගමන යන්න බෑ. ඔබතුමියට චිරාත් කාලයක් යෙහෙන් සිටින්නට මේ සෙනෙහේ කැදැල්ලේ, මේ සෙනෙහේ ඕවිල්ලේ මේ කටයුතු ඉතාම ප්‍රේමාදරයෙන් කරන්නට, සරත් මහතාගේ ජීවිතය හෙටත් එලෙසම දල්වන්නට වරම වාසනාව ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ එකම කියන්න ඕනේ, දැන් අද මේ වැඩසටහනේ අපේ ආරාධිතයා සරත් සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා සරත් කුමාර මුණසිංහ මහතුමා, ඒ වගේම මේ අර ගීත තෝරන්නේ සරත් මහත්මයාමයිද? අර ලස්සන ගීත දෙකක් තේරුවේ
දැන් ජීවිතයේ ඕනෑම කෙනෙක්ගේ අර සංවේදනාත්මක විචිත්‍රත්වය කියන එක. ඒ කියන්නේ හදවත. හදවත කියන කොටස තමයි සැමරුම සහ ආදරය තියෙන එතන. ඔබේ සරත් මහතානේ කේන්දරයම විශ්වාස කරනවද? කේන්දරේ බලනවා. කේන්දරේට අනුව නෙවෙයි මම වැඩ කරන්නේ. ඔව් අපි දැන් මේකෙන් කියන්නේ නැහැ ඔබට කේන්දර බලන්න එපා කියලා. හැබැයි කේන්දරයට අමතරව කේන්දරයක් අපි ළඟ තියෙනවා කේන්ද්‍රීය භාවයේ. ඒ කියන්නේ කේන්දරය කියන එක හැදෙන්නෙත් එහෙම තමයි. කේන්ද්‍රීය භාවයේ ඒ කේන්ද්‍රීය භාවයේ හඳුනා ගන්න ඉස්සර වෙලාවම දෛවඥයෙක් ළඟට යන්නට පෙරදු අපිට පුළුවන්. දැන් ඔබ එහෙම සාර්ථකව හඳුනා ගත්ත කෙනෙක්. හැබැයි අවසනාවකට කියන්නේ හුඟ දෙනෙකුට එහෙම සාර්ථකව හඳුනා ගන්න බෑ. එතකොට තමයි තව කෙනෙක් ලෝ බලමන් වෙන්නේ. අපි ජ්‍යොතිෂයට විරුද්ධව කතා කරනවා නෙමෙයි. සරත් මහතාණනි මේ ජීවිත ගමනේ ඕනෑම කෙනෙක්ගේ අමතක කරන්න බැරි සිදුවීම් තියෙනවා. ඒ කියන්නේ අනපේක්ෂිතව සිද්ධ වෙච්ච ඒවා. එහෙම ඒවා ඔබේ ජීවිතයේ තියෙනවද? හිතා ගන්න බැරි වෙලාවට සිද්ධ වෙච්ච හොඳ නරක එහෙම දෙකම. ඔබ හිතාගෙන ඉඳලා සමහර වෙලාවට එකසරේට ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වෙච්ච මොන හරි එහෙම මතකගෙන නැගෙනවද? මට එහෙම දේවල් නෑ ඇත්තටම. මොකද මම මගේ එකම ටාකට් එක මගේ අරමුණ ඉෂ්ට කරගැනීම පමණයිනේ. මම ඒකේ අසුවාදී පැත්ත හිතන්නේම නෑ. ඒක මං හිතන්නේ ඒ වගේ දේවල් මට නෑ. මට හිතවතෙක් දුන්න එහෙම ඡායාරූපයක්. මම මේ ඔබතුමා අනුරාධපුරයට ඇවිල්ලා ඔබතුමාට මේ ඉෂ්ට කරගන්න බැරි වෙච්ච ප්‍රාර්ථනාව පිළිබඳ සෑහෙන කාලයක් යනතුරු මතකද ඔය? මේ ඡායාරූපයක් තියෙනවා. ඒකේ මේ තියෙන්නේ ඔබතුමා ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟ ඉන්නේ. ඔව් ශ්‍රීමා බෝධින් වහන්සේ ගාවට මම ගියා. ඔව් ඇත්තටම මට ඕනකමක් තිබුණා නම් මීට කලින් 20-25 මෙතන ඇඳ තිබුණා. එහෙම මට එහෙම ඕන වුණේ නැහැ. ඉතින් මම නිසි වෙලාව ආපු වෙලාවක මගේ උපන්දිනයක් දවසක ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟටම ගිහිල්ලා මගේ නනලා තියලා වැඳලා ආවා. ඉතින් මම හිතන මට එකපාරක් වැඳත් ඇති ඒක. ආයි මම සමහර අය කියන 25ක් ගියා 30ක් ගියා කියලා මගේ එහෙම එකක් නැහැ. මේ ජීවිතේ අමතක කරන්න බැරි එහෙම දැන් යම් යම් ඛේදවාචකයන් මේ මේ කඩාවැටීම් හැලහැප්පීම් එහෙම එහෙම මොන හරි මොනවද එහෙම ඒ පැත්තෙන් ආවොත් ඔබතුමා දෛවයෝගයකින් වාසනාවකින් බේරිලා වතේ තියෙන වගේ එහෙම තියෙනවා. ඇති මට ඇත්තටම මට අවාසිදායක අසුභාසි දේවල් මම හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඒ හින්දා වෙන්නේ මට මේ මතක් වෙන්නේ නැත්තේ. ඒක හරි. මම කිව්වේ එහෙම හැලහැප්පීම් වලට මුහුණ දුන්නාම සමහර මිනිස්සු ඒක හරි ඒක ඒ සැනකින් ඒක ඉවතලනවා. ඒක තමයි මේ සිද්ධ වෙන්නට ඕනේ. මට මේ ඔබේ හිතවතෙක් මට කිව්වා ඇත්තටම සරත් මහත්තයා හරි වාසනාවන්තම කෙනෙක්. ඔහුගේ තියෙන යහපත් භාවය නිසා තමයි ඔහු නිර්පද්‍රිතව ඉන්නේ. එකසරයක් ඔබ රියානතුරකට මුහුණ දුන්නේ කියලා මට මගේ දැන් අපේ මේ කතා කරනකොට මේ අපේ පරිවාරක මිත්‍ර සංගමයේ කෙනෙක් කිව්වා. හැබැයි වාසනාවකට ඔබට කිසිම කරදරයක් වුණේ කියලා. එහෙම එකක් ඔව් ඇත්තටම සිදු වුණා. ඔව් ඒක ඇත්තටම උනේ අපි හොඳ යහපත් ගමනක් ගනින් ගමන්. මොකද අපි තාත්තගේ වසර ගණනක් සම්පූර්ණ වෙති ඒ දාන මේ පින්කම තිබුණා. ඉතින් මාත් මගේ නෝනා දරුවෝ 3 දෙනා එතකොට මගේ නෝනාගේ අම්මා අප්පච්චි එතකොට පුංචි අම්මා මේ ඔක්කොම මගේ වාහනේ තුල හිටියා. ඉතින් මං හිතනවා දඹුල්ලේ අලු විහාරයේ පන්සල ඉස්සරහ තමයි මේක උනේ. මම තමයි මට මොහොතක් නිින්ද යන්න ඇති. මොකද මම ටිකක් මහන්සි වෙලා හිටියේ කලින් දවස් ප්‍රමාණය. ඉතින් වාහනේ පෙරලිලා බස් එක වැදිලා පෙරලිලා මම හිතන පිනු තුන් පාරක් විතර වාහනේ කරගිලා මම උඩපැත්තට සෙට් ඉතුරු වුණා. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම අපි කාටවත් මොනවත් උනේ නැහැ. මම කෑගාලා ඇහුවා නෝනාගෙන්. එතකොට මගේ නෝනා පොඩි දුව පොඩි ගොඩක් ඔඩොක්කු හිටියා බිමුණේට හිටියා. නමුත් දෙයක් පිටෙන් ඉතින් මම හිතන්නේ එතන අලු විහාර ඉස්සර එතන ඉන්න අපේ බුදුනාන් වහන්සේගේ ආශිර්වාදය දෙවිවරුන්ගේ හැම ආශිර්වාදෙම ලැබෙන්න ඇති. අපි සියලු දෙනාම නිරුත්පතිතව බේරුණා. ඒක තමයි දෙවියෝ බේරලා දෙනවා. සෝබා දහම තමයි ආශිර්වාදය. සෝබා දහම කියලා කියන්නේ ඒකයි මේ සෝබාවට ඇති ධර්මතාව ડોක්ටරින් එකක් තියෙනවා. ඒකෙන් යහපත් මිනිස්සු බේරලා දෙනවා. සරත් මහතාණන් මේ තව පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔබ අර ලස්සන ගීත දෙකක් තේරුවානේ. ඔබ දැන් ඔබ ඇතුලේ ඊටාම පෙම්බර ප්‍රේමණීය රසිකයෙක් ඉන්න බව මට දැනෙන්න පටන් ගත්තා. දැන් මංගල මදු සමේපතා වගේ ගීතයක්. ඒ ගීතේ ඔබ කොහොමද තෝරගන්නේ ප්‍රිය ඇයි ඒකට එහෙම? ඒක අතර මගේ ජීවිත අත්දැකීම් වලට සම්බන්ධ නෙවෙයි 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 ඒක. නමුත් මම ඒක දාරත්න නඳුංග මැතිතුන් කියන සින්දුව. හැබැයි මම එතුමා කියපු හින්දා නෙවෙයි මේකට ආස වෙන්න පණන් ගත්තා. මං හිතන මේක 94-5 විතර අපි අත්‍තරම අපි මේ පොඩි විනෝද චාරිකාවක් ගියා. අනුරාධපුරේ වෙන ගායක මිගාර කියලා එක්කෙනෙක්
මේ සින්දුව කීප වතාවක් ගායනා කරා. එදා මගේ හදවතේ තැම්පත් වුණා. දැන් අදටත් මගේ ආසම ගීතයක. හැබැයි හැරිලා බලපුවම අපේ ජීවිතවලත් යම් යම් සම්බන්ධතා තියෙනවා. තියෙනවා. නමුත් දැන් ඇත්තම මගේ නෝනා නුවර ප්‍රදේශයේ ඉන්න, මම අනුරාධපුරේ ඉන්නවා. මම සති අන්තේ පමණක් යන්නේ ඉන්නේ. ඉතින් දැන් මම දැන් අහන්නේදී මට තුන යම් කිසි සම්බන්ධතාවයකට අපි කියනවා. මම අහන්නේ හදු ඒකයි. දැන් මමත් කල්පනා කරා දැන් මේ ගීතයේ ඔබේ ජීවිතය අතර මොකක් හරි සම්බන්ධකමක් තියෙනවද? ඇත්තටම රිස්ක් එකක් අරගෙන ව්‍යාපාර කටයුත්තක කෙනෙක් නිමග්න වෙලා ඉන්නවා කියන්නේ මූද ගියා වගේ තමයි. මා මූදේ ගිහිල්ලා මේ අතරමං වුණා වගේ තමයි සමහර වෙලාවට. දැන් මේකේ තියෙන්නේ පතිනියගේ ඒ දෑබර පතිනිය ගෙදර දාලා ඔහු මූදේ යනවනේ. එතකොට ඔහුව සිහිපත් වෙනවා. අර KS-ගෙත් කවියක් තියෙනවා දීවරී ගීතේ කියලා. ඒක නං අනිත් පැත්තෙන් කියන්නේ පතිනිය කියන ඔබ මහ මූද මැද තනියම වෙසෙන කල කියලා. එතකොට ඒක හරි ලස්සන ගීතයක්. මම ඒක මතක් කළේ ඉතාම සාර්ථක වෙච්ච ව්‍යාපාරිකයෝ ළඟ, තමන්ගේ ඇචීව්මන්ට් එක ගියපු ඇත්තන් ළඟ ඉතාම ප්‍රේමණීය රමණීය රසිකයෙකුත් ඉන්නවා. දැන් සරත් මහතානනි, අපි මට ඊගාවට කතා කරන්න අවශ්‍යයි. ඔබ එදා දැකපු අනුරාධපුරය, මම කියන්නේ දැන් ඔබ එදා දැකපු අනුරාධපුරය, ඔබ 1990 දශකයේදී දැක්ක අනුරාධපුරයේ කාර්මික ශක්‍යතාවන්, වාණිජ ශක්‍යතාවන්, මූල්‍ය ශක්‍යතාවන්, භෞතික ශක්‍යතාවන් වෙනස්, සමාජ ආර්ථික දේශපාලන ප්‍රවාහය වෙනස්, එදා තිබිච්ච මේ අපි කතා කරන රජරට සේවයත් වෙනස්, මේ සමස්තේම වෙනස්. නමුත් අද සපුරාම ඊට වෙනස්. එතකොට දැන් ඒ වගේ කාරණාවන් ගැන අපි කොහොමද මේ ඒ කියන්නේ මාකට් බේස්ඩ් ඩෙන්ටිෆිකේෂන් එකක් හදාගන්නේ, මේ වෙළඳපොළ හඳුනා ගැනීම ටික කරගන්නේ ව්‍යාපාරිකයෙක් කියලා කතා කරන්නටත් අවශ්‍යයි. ඊට කලින් දැන් 10:48 පැරණි සැමරුමක් දිග හරින්නට සූදානම් වෙන්නේ මිත්‍රයෙක් ඉන්නවා ඔබතුමාගේ. අපි මේ මිත්‍රයා කියන්නේ මේ ඉස්සර ඉස්කෝලේ ගියපු කාලේ කරපු වැඩ. අයිබෝන් ඔබතුමා. ඔව් අයිබෝන්. මේ තමයි ඔබ මේ කතාණින් අඳුරනද? මේ මිත්‍රයා ගැන පොඩ්ඩක් කියන්න අපි නම පස්සේ කියමු. ඔව් මේක තමයි. ඔව් අපි 80 දශකේ මතකේ පොඩ්ඩක් අවදි කරොත් ඒ දවස්වල ඉතින් අපිට ආසන්නම ඉතින් ස්කෝලේ ගියේ කාලේ අවසන් කාලේනේ ගොඩක් මතකයි ඉන්නේ. ඉතින් අපේ මිත්‍රයා මගේ පේලියට ඉස්සරහා පේලිය තමයි හිටියේ. බොහොම නීට්ට ඇඳගෙන ඇවිල්ලා අර ඉත්තකුරු කොණ්ඩෙකුත් එක්ක ඉතින් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. හරි නිශ්ශබ්දයි. එහෙම නෑ. දැන් මොකද කීකරු කොණ්ඩයක් තියෙන්නේ? දැන් කීකරු. එතකොට ඉතින් ඇවිල්ලා ඉතින් පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා මේ පොට්ටිකෙන් බඩේ ගහන්නේ හිමීට මාරු වෙනවා හැබැයි. ඔව්. අඳුරගත්ත සරත් මාත්‍යා. ඔව් මගේ හොඳ මිත්‍රේ පසන් හපු අර. ඉතින් පසන් මහතානේ කියන්නකෝ මේ මිත්‍රයා ගැන ඉතින් තව ටික. ඉතින් අපේ මිත්‍රයා ඉතින් හරි වැඩි ඒදස්ම වැඩි කතා බහ නැහැ. හරි කතා බහ අඩුයි. ඉතින් අරක තමයි ඉතින් තිබ්බ විශේෂත්වය. හැබැයි පොත්පත් කියන ගොඩක් පොත්පත් කියන්න හරි ලැබි. නමුත් අර ඉස්කෝලේ ගොඩක් අපි දන්න නැහැ. ගොඩක් දියුණු වෙච්ච දැන් කට්ටිය අපි අයින්ස්ටයින්ලා ෆ්‍රොයිඩ්ලා නිව්ටන්ලා වුණත් සමහරු ස්කෝලෙන් එක්කෝ ඉඳලා නැහැ, ගිහිල්ලා පන්දලා මේම ගැටලු තියනනේ. ගොඩක් ඔය දියුණු වෙච්ච වෙනස් විදිහට හිතන කට්ටිය ඉතින් ගොඩක් වෙනස්. ඒ වෙනස්කම අපි සරත්ති දැක්කා ඉස්සරින්දම්ම. අපේ පසන් හපු ආරච්චි මහත්මත් ව්‍යාපාරිකෙක් නේ ඔබතුමා? ඔව් මහත් ව්‍යාපාරිකෙක්. කොහොමද තොරතුරු දැන් ව්‍යාපාරික තොරතුරු මේ දවස්වල? ඔව් මේ දවස්වල සාමාන්‍යයෙන් හැමතැනම ලෝකයේ තියෙන ප්‍රවණතාවත් එක්ක හැමතැනම ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා. නමුත් ඉතින් අපි ඒක වැඩි හිතට ගන්න නැත්නම් තමන්ගේ වැඩි කරගෙන යන එක තමයි තියෙන්නේ නේද? හොඳ එක්සැම්පල් එකක් හොඳ පූර්වාදර්ශිකුත් තියෙනවනේ ඔබේ මේ දෙවන්ත යාළුවා. ඔව් පෑදිලිව එයාට අතරම ගොඩක් දේවල් එයා වෙනස්ව දැක්කනේ. අලුත් විදියට දැකලා වෙනස් විදියට දැකලා ෆ්‍රේම් එක හිර වෙන්නේ නැතුව ධාරද සාමාන්‍ය ස්කෝලේ වුණත් ඔය ඉන්නේ නැතුව පයින් කට්ටිය ඒකේ තියෙන ගති ලක්ෂණයක් ඒකනේ. එයා වෙනස් විදියට හිතන කෙනේ. ඔව් ඔබ ඒකත් ගොඩක් වෙනස්. හරියටම හරි. දැන් ඔය අපි සමහර වෙලාවට දැන් මම මේ පසන් මහතානේනි, මමත් කාලයක් වෘත්තියෙන් ගුරුවරයෙක්. දැන් මටත් එහෙම අහුවෙලා තියෙනවා පැනලා ගියපු කට්ටිය. දැන් ඉස්කෝලෙන් පැනලා ගිහලා පස්සේ කාලෙක මට හම්බ වෙනවා එක එක තැන්වල එක එක ක්ෂේත්‍රවල සර් මම මේ හවල්තනේ ඉන්නේ එහෙම කියන. ඒක හරි. ඔබ හරි මේ ලස්සන කතාවක්. එහෙම සාම්ප්‍රදායික අධ්‍යාපනයේ නතු නොවන චරිත විශිෂ්ටය වෙනව නේද?
වෙනවන පැහැදිලි. අතන බෞද්ධ දර්ශනයක් ගත්තත් බෞද්ධ දර්ශනේ උගන්වන්නේ අධ්‍යාපනයක් නෙවෙයි ධ්‍යාපනයක් නේ. ඒ කියන්නේ අධ්‍යාපන නරකයි කියන එක නෙවෙයි. අධ්‍යාපනය කරපු කෙනා ප්‍රැක්ටිස් එකක් කරන කෙනා භෞතික වශයෙන් දියුණු වෙනවා. ඒක යාගේ ඇතුළේ ලැබිලා බලවම යාගේ ආධ්‍යාත්මයේ දියුණු වෙනවා. එහෙම එකක් නේ ඒක. අපූර්වි. හරි අපූර්ව මිත්‍රෙක් සරත් මහත්තයාගේ. ඔබතුමාවත් අපි දවසක මුණ ගැහෙන්නට කැමති. මේ බොහොම සුදී පසන් හපුවාරච්චි මහතාණෙනි, ඔබේ ආදරණීය මිත්‍රයාට ඔබගේ ප්‍රේමණීය සුභාශිර්වාදේ පළ කිරීම ගැන අපි හරි සතුටු වෙනවා. සරත් මහතාණෙනි, මේ මේකේ අනුරාධග්‍රාම කියන ඔබේ අනුරාධපුරයේ වාණිජ මණ්ඩලයෙන් පළ කෙරෙන පුවත්පතෙහි තිබෙනවා කොරෝනාවට අභියෝග කරන රජරට ව්‍යවසායකයා කියලා ඉතාම සුවිශේෂී ලිපියක්. ඒක තියෙනවා ඔබ මේ කාලයට සරිලන, මේ කාලයේ තියෙන ශක්්‍යතා හඳුනාගෙන ඔබ මේ වෙළඳපොළ සංවිධාන කරගත්ත හැටි, ආයතන පටන් ගත්ත හැටි. ඒ කියන්නේ ඔබේ තියෙන මාකට් බේස්ඩ් ඐඩෙන්ටිෆිකේෂන් එක, ඒකේ පැහැදිලිවම තියෙනවා. ඒක පිළිබඳව යමක් කියන්න අපේ සරත් මහත්තයා, මේ දවස්වල සක්‍රිය වෙලා තියෙන ඔබේ ව්‍යාපාර පද්ධතිය. ඔව් ඇත්තටම අර මම කලින් කිව්වාගේ මම කිව්වේ මොකක් හරි ව්‍යසනයක් හෝ මොන දේ ආවත් ඒකේ හොඳ පැත්තක් සහ නරක පැත්තක් තියෙනවා කියලා. ඉතින් මම හැම වෙලාවෙම අසුභවාදී පැත්ත තෝරගන්නේ නැහැ. සුභවාදී පැත්තම. ඉතින් මෙතන දැන් කොරෝනා ව්‍යසනය ඇවිල්ලා තිනුද මේක ගලාගෙන නැත්නම් තව කොච්චර කාලයක් ඇවිද කියලා අපිට හරියට කියන්න බෑ. ඉතින් මම හිතුවා මේකෙමුත් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා. එතන මම ඉතින් හෙව්වා. ඉතින් ඒ හින්දා තමයි දැන් ඔය ලිපි ඇත්තම තියෙන්නේ. මේ මම මෑතකදී ආරම්භ කරපු ව්‍යාපාරය අපි මැජිස්ට්‍රෝ හෙල්ත් කියලා අලුතෙන් සමාගමක් පටන් ගත්තා. ඒකෙන් අපි ඔය මුහුණු ආවරණ වර්ග නිෂ්පාදනය කරනවා. මුහුණු ආවරණ වර්ග සහ මේ අත්ශෝධන විෂ බීජ නාශක තීර වර්ග අපි නිෂ්පාදනය කරනවා. දැන් ඔබ තුමාගේ යටතේ සේවක සේවිකාව කොතෙක් ප්‍රමාණයක් ඉන්නවද? සියලුම සේවකයෝ ගත්තොත් නම් 250කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒතර අලුත් අපි අලුත් ව්‍යාපෘති යටතේත් අපි මං හිතන්නේ 50කට ආසන්න ප්‍රමාණයක් අලුතෙන් රැකියා දීලා තියෙනවා. දැන් මේ අපේ වැඩසටහන ආරම්භ කරනකොටමත් මම මුලදීම මේක කිව්වා. ඇත්තටම සරත් මහතාණෙනි, අපිට හම්බ වෙන්නේ හුඟක් වෙලාවට තමන්ගේ රස්සාවත් එක කෝප වෙලා රස්සාවට සාප කරගෙන වැඩට එන මිනිස්සු අපිට හම්බ වෙනවා. එතකොට කාට හරි බනිනවා. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් බනින ඒකනේ. දැන් වාහනයක ගියත් තියෙන මොන ආණ්ඩුවකට හරි බනිනවා. දැන් එහෙම පුරුද්දක් අපිට තියෙනවා. හැබැයි අපේ ස්වාභිමානයේ පස්සේ කළා. අපි මේ අනාගත දරුවන්ට, මේ ඉස්සරහ ඉන්න පරපුරට අපි මොනවද කියන්නේ මේ සමාජය පිළිබඳව? මොකද්ද අපි කියලා දෙන්න ඕන පාඩම? මේවා අතරින් අපි කොහොමද නැගිටින්න ඕන? දැන් මේ තරුණ පරම්පරාව ඉතාම දක්ෂකම් තියෙන පරම්පරාවක් ඉන්නම්. ඔය ඒගොල්ලන්ට මම කියන්නේ ඇත්තටම ඊට කලින් මම මේ කතාවත් කියලින්න. ඔව් කියන්න. මොකද මම මේ ව්‍යාපාර මේ දියුණු කර මේ ගමනේදී මට මං හිතන කරුණු දෙකක් තුනක් බලපෑවා. ඔව්. මේක පළවෙනි එක තමයි මගේ ස්ථිර අරමුණ. මගේ අරමුණක් මම හදාගෙන ඒකට උත්සාහය කැපවීම තුලින් මම මේ අරමුණ කරා ගමන් කරලා තිනවා. ඒක මට තාමත් මම මේක කරනවා. ඊළඟට මට මේකට හොඳ මට ගැළපෙන හොඳ සේවක මණ්ඩලයක් හම්බෙලා තිනවා. දැන් අවුරුදු 30කට 30ක් සම්පූර්ණ වෙනවා දැන් මේ වෙනකොට. හොඳ සේවකයෝ ටිකක් හිටියා. ඊට අමතරව මගේ අර කලින් අපේ නෝනා කතා කරද්දි තේ කිව්වා මට ඒ පැත්තෙන් ලැබිච්ච සහයෝගය. ඒ එතුමියත් මේක හරියට තෝරාගෙන මේ හරිතනට මේ ඒ හැසිරීම කරලා තිනවා. ඉතින් මම සේවකයන් හැම වෙලාවම කියලා දෙන්නේ ඇත්තටම මම ව්‍යාපාර ස්ථානට උදේ එන්නේ මගේ විනෝදාංශ තමයි ඒක. මම පොඩි විනෝදයකට යනවා. මම මගේ තැනකට ඇවිල්ලා කරන වැඩ ටික මට විනෝදාංශය. මට උදේ 8ට ආවනම් හවස 8:10 වෙනකම් වැඩ කරන එක මට ලොකු වෙලාවක්. මම උදේ ආවිල්ලා පොඩි වෙලාවක මට කන්න වෙලාව ඇවිල්ලා ඒක පොඩි වෙලාවක හවස වෙලා බලන. ඉතින් මම වැඩ කරන්නේ හරි ආසාවෙන්. ඉතින් මම සේවකයන්ට කියන්නේ අපි රස්සාව විතරක් කරන්න. උදේ 8ට ඇවිල්ලා 6ට 5ට යන්න බලන් ඉන්නේ මම එන්න එපා කියලා තියෙනවා. හරියට මොකද රස්සාව සහ වැටුප විතරක් බලාගෙන හරියට ඒගොල්ලෝ සතුරු වෙන්න. එතකොට තමයි අපේ ආයතනයේ දියුණුවට දියුණුවනේ. ඒ තුලින් තමයි රස්සාවේ සුරක්ෂිතභාවය තියෙනවා. ඉතින් මම හිතනවා මට මේ වෙනකොට හොඳ සේවක ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. කාලයක් අවුරුදු 25 20 15 වගේ වැඩ කරපු ප්‍රමාණයක් ඉන්නවා. අර මම කියන අර අසුභාදී සේවකයන් බොහෝට මාස දෙකකින් තුනෙන් මෙතනින් හැලෙනවා. ඉතින් මම හිතන ඉතින් ඒ අතිමුත් මා සාර්ථකයි. ඉතින් මම දෙන උපදේශෙත් ඒක තමයි. තමන් කරන හැමදේම තමන් කැමති විදිහට කරන්න. සුභාදීව හිතලා කරන්න. ඍණවාදීව හිතන්න එපා. අර මම කියන වගේ මම රස්සාවට එන්න මගේ විනෝදාංශ විදිහට වගේ තමන් රස්සාවට විනෝදේ තමන්ගේ විනෝදාංශ කරගෙන තමයි එන්න ඕනේ.
මේ රස්සාව මට හෙටත් වාසනාවක් කියලා හිතාගෙන. එතකොට අනිවාර්යෙන් හරි තමන් හරියනවා. අපි ආපහු හැරිලා බලපුවම අපේ ආපු මාර්ගයේ මල් පිපෙනවා. පිපිලා තියෙනවා. සත්‍යයි. සත්‍යකට මේක හේමයි. සත්‍යකට මේ ඒක හේමයි. දහසක් මල් පිපෙනවා, සහසක් මල් පිපෙනවා. අපි ඉන්නේ නිධානයක් උඩ බුදියගෙන. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ලංකාවේ සමාජයේ අපි ඉන්නේ නිධානයක් උඩ බුදියගෙන. අපි මේ නිධානයේ ගන්න විදිහයි දන්නේ නැත්තේ. නිධානයේ ගොඩ ගන්න දන්න අය අතරේ වාසනාවන්ත කෙනෙක් තමයි අද අපිට මුණ ගැහුනේ සරත් කුමාර මුණසිංහ මහතුමා. මම මේ වැඩසටහනේ අවසාන භාගයට ආවම සරත් කුමාර මුණසිංහ මහතා පිළිබඳව මෙන්න මෙහෙම වෙසෙසා දක්වන්නට කැමැති. සරත් කුමාර මුණසිංහ කියලා කියන්නේ ව්‍යාපාරිකයෙක් විතරක් නෙමෙයි ප්‍රතිභාවන්තයෙක්. හිතවතුනි ප්‍රතිභාව කියලා කියන වචනේ ඇහුනහම ඔබ කල්පනා කරනවා ඇති කලාකරුවන්ට විතරයි නෙමෙයි ප්‍රතිභාව කියන එක පාවිච්චි කරන්නේ. නෑ හිතවතුනි, ප්‍රතිභාවේ නිරුක්තිය ගත්තහම ප්‍රතිභාවේ තියෙනවා ශක්තිය ව්‍යක්ත වීම කියන එක තියෙනවා, ආලෝකයේ ගලා යාම කියන එක තියෙනවා, ඥානෝත්පාදනය කියන එක තියෙනවා, උත්පාදක ශක්තිය කියන එක තියෙනවා, නිර්මාණ කුසලතාව සහ නිර්මාණ චාතුර්යය කියන එක තියෙනවා. ඒ උත්පාදක ශක්තිය සහ නිර්මාණාත්මක චාතුර්යය තියෙන මිනිසු තමයි ප්‍රතිභාව. ප්‍රතිභාව ඇතුලේ තමයි ප්‍රත්‍යুৎපාදන පරිකල්පන ශක්තිය දැල්වෙන්නේ. reproductive imaginative power කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. මේක ලලිත කලා ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි ව්‍යාපාර ක්ෂේත්‍රයේත් බටහිර ලෝකයේ මේ reproductive imaginative power කියන එකටම තියෙන පර්යාය පදේ තමයි විවසායකත්ව සංකල්ප. අලුත් දේවල් හිතන එක. දැන් ඔබ සැරින් සැරේ එක එක මොහොතෙන් මොහොත ඔබේ ව්‍යාපාර වෙනස් කරනවා. ඒ හිතන්නේ ඔබ ළඟ ඔබේ ඇතුළාන්තයේ දල්වාගෙන තියෙන ඔබේ නිර්මාණ ශක්තිය නිසා. ඒකින්ද මම ඔබ ව්‍යාපාරිකයෙක් හැටියට හඳුන්වනවා වගේම ඔබතුමාව හඳුන්වන දෙන්නේ නව ව්‍යවසායකත්ව සංකල්ප ක්‍රියාත්මක කරන නිර්මාණවේදියෙක් හැටියට. අපිට ওই පාඩම සරත් මහතානිනි අපිට මේ පැයක වගේ කාලයක කියලා ඉවර කරන්න බෑ. ඔබතුමා කැමති නැද්ද මේ කතාව ලියන්න? කවුරු හරි ආවොත්, දැන් අපි වගේ ලියන්න ආස කෙනෙක් ආවොත් අපිට මේ කතාව කිව්වොත් අපි මේක රජරට ගුවන්විදුලියෙන් මේ කතාව ලියලා දෙනවා. ලියලා දරුවන්ට බෙදමු මේ ඔබ ආ මග. අපි එහෙම තමයි කරන්න හිතන් ඉන්නේ. අපි මේ වැඩසටහන් මාලාව එකතු කරලා නේද උපාලි මහතානිනි, අපි පොතක් හැරියට පළ කරමු. පොතක් හැරියට පළ කරලා අනුරාධපුරයේ හැදෙන වැඩෙන දරුවන්ගේ අතට මේ පොත දෙමු. පුතේ මේක කියවන්න. මේ හඬ පටය, මේ තැටිය උපාලි මහතානිනි, වණ්ඩාරනායක මහතානිනි, අපි ඔවුන්ගේ අතට දෙමු. මේ රූපාවලිය ඔවුන්ගේ අතර දෙමු. එනිසා අද මේ වැඩසටහන නිමා කරන්නට සූදානම් වන මොහොතේ විශේෂ ස්තුතියක් කරන්නට කැමතියි. විශේෂයෙන්ම අපිට අවශ්‍යයි ඔබතුමා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. රස්සාවෙකට තමන්ගේ රස්සාවත් එක්ක ඉන්නේ තරහින් නම් එන්න එපානි. එහෙමයි කියන්න තියෙන්නේ නේද උපාල් මාතන්නි? රස්සාවත් එක්ක තරහ වෙලා කෝප වෙලා එන්න එපා. ඛලීල් ජිබ්‍රාන් කියන කවිය කියනවා වැඩ කිරීම කියන්නේ ආදරේ ජීවමාන කරනවායි කියන එක. ඔබ එහෙම හිතන්නේ නැත්නම් රස්සාවට එන්න එපා. එහෙම නැත්නම් ඊට වැඩිය හොඳයි ඔබ කොහේ හරි ඛලීල් ජිබ්‍රාන් කියන්නේ මම මේ ලාලානන්දවන මම නෙමෙයි මේක කියන්නේ. ඛලීල් ජිබ්‍රාන් කියන කවියා කියනවා, ඔහු කියනවා ඔබ රස්සාවත් එක්ක කෝපිත වෙලා කෝප වෙලා නම් වැඩට එන්නේ ඊට වැඩිය හොඳයි. එහෙම එන්න එපා. ගයක් ගාව ඔය පල්ලියක් ගාව වාඩි වෙලා සිංගමන් යදින්න. ඒක ඊට වැඩිය නම්බුකාරයි කියා. එනිසා කියන්නේ අපිට ඔබ හිතවතුනි ප්‍රපාතය දිහා බලාගෙන මේ දකින්නේ ප්‍රපාතය කියලා හිතුවොත් ඔබට පේන්නේ ප්‍රපාතයමයි. හැබැයි ඔබ සරත් කුමාර මුණසිංහ මහතා වගේ නෑ මම මේ දකින්නේ ප්‍රභාතය කියලා හිතුවොත් ඔබට නිසකවම සත්‍ය වශයෙන්ම ප්‍රභාතය පෙනේවි. ඔබට ප්‍රභාතය දකින්නට සියලු වාසනාව වරම ලැබේවා. අද දවසේ අපගේ ආරාධනය පිළි අරගෙන තමන්ගේ අතිශය වටිනා කාලයේ මේ පැයක් කියන්නේ මම දන්නවා එතුමාගේ මේ දිග කතාව අහගෙන හිටියම එතුමා මේ පැය අනිවාර්යෙන්ම සැලසුම් කරලා තියෙන්නේ. එතුමාගේ ව්‍යාපාරික කටයුතු වලට එතුමාගේ දවස සැලසුම් කරන්න, ව්‍යාපාර පද්ධතිය සැලසුම් කරන්න. එනිසා එතුමා සරත් කුමාර මුණසිංහ මහතානිනි ඔබ තුමන්ගේ පැමිණීම අපි සලකන්නේ අපිට අපේ ධෛර්ය ශක්තිය දල්වා ගන්නට අපිට ලැබිච්ච ඉමහත් අභිප්‍රේරණයක්, උත්ප්‍රේරණයක්, අභිනිවේශයක් සහ සුභාශිර්වාදයක් හැටියට මයි අපි සලකන්නේ. මේ අනුරාධපුරයේ ඔබයි වැඩසටහන සංකල්පය හැටියට මා යෝජනා කළත් මෙය සක්‍රීය කටයුත්තක් බවට පත් කරලා ඊට අවශ්‍ය සියලුම සම්බන්ධීකරණ කටයුතු කරලා මට ඉමහත් යෝධ ශක්තියක් ව සිටින අපේ ආයතනයේ සහකාර අධ්‍යක්ෂ සුනිල් බණ්ඩාරනායක මහතානන් ඉතා මාදරෙන් මතක් කරන්නට කැමති. ඔහු තමයි මේ වැඩසටහනේ නිෂ්පාදකවරයා. ඒ වගේම මා මතක් කරන්නට කැමති ප්‍රවෘත්ති අංශයේ මහත් බරක් කරගහගෙන සිටින අපිත් එක්ක නිරන්තරයෙන්ම සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් සියලු සමස්ත ආර්ථික සංස්කෘතික කාර්යාවලියෙහි අනුරාධපුරයේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කටයුතු කරන අපේ උපාලි තිලකරත්න මහතාන්ටත් බෙහෙවින් ස්තුතියි. ඉතාම ආදරයෙන් ඔබ දෙපළටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හැටියට අපි දිගු ගමනක් ගිහින් මේක ඉහළට මල් පිපෙනතුරු ඔසවා ගැනීමේ සිහිනය අපි දකිනවා. අපි
අපේ සිහිනය සැබෑ කරන්න හිතවතුන් ඔබේ අවසරයේ ආදරය අපිට දෙන්න තෙල්කා මහත්මිය අද මැදිරියේ සිට තාක්ෂණික සහය පළ කළේ ඔබටත් බෙහෙම නිසූති ප්‍රේමණීය හිතවතුනි ඔබ කරුවලේ ඇහැරගෙන ඉන්න එපා තේරුමක් නෑ ලයිට් දාලා බුදියගෙන ඉන්නත් එපා එකක් තේරුමක් නෑ ඔබ අවදියෙන් ඉන්න ප්‍රඥායස දල්වා ගන්න ඔබට හමු වෙන සියලුම බාධක ප්‍රේමණීය සාධක බවට පත්වේවා අපි ලබන සතියෙත් ලබන සිකුරාදා වේදිත් අනුරාධපුරයේ සුසංවර්ධනය කරන ව්‍යාපාරික සංසදේ නියෝජනය කරන සරත් කුමාර මුනිසිංහ මහතාවන් තවත් සහෘදෙක් සමග මුණගැසීමේ පැතුමින් අද නික්ම යනවා සියලු බලාපොරොත්තු නිරන්තරවම සාධනීය වේවා පූර්ණීය වේවා සියලු බාධක කටු අකුල් ආදරේවි පිපේවා ජය වේවා බොහොම සුති මම ලාල් ආනන්ද බෙදීර